කතාව බලන කවුරුත් දන්නවා මේ වෙද්දි කලන්ට සිද්ධ වෙන්න යන දෙය. ඉතින් මේ සිදුවීමත් එක්ක ඉදිරියට කතාවේ සිද්ධ වෙන්න යන්නේ කුමක්ද? ඒ වගේම කලනව බේරගන්න මේ පාර මහිට පුළුවන් මේ විද. මොකද ඔගලොන්ට මතක ඇති අසෙනි කියනවා මහිට අයව කොමාරි හොයාගන්න බලන්න කියලා. මොකද මේ වෙද්දි අසෙනිට සැකයක් තියෙනවා. අයර කුමක්ව කරදරයක් සිද්ධ වෙලාද කියලා. එකයි අසෙනි මහිට කතා කරන්නේ. අසෙනි දන්නවා මහයි කොමාරි කලන් ඉන්න තැන හොයාගනිමි කියලා. ඉතින් අපි බලමු කුමක්ද සිද්ධ වෙන්නේ හරියටම කියලා. මොකද ගියේ එපිසෝඩ් එකේදී අවසාන හරියදී පෙන්වුවා ඔයගොල්ලන්ට මතක ඇති. ගලුගම් මුදලාලිගේ නියෝගයට අනුව පොඩි අතුලයි ගුණේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් මේ හරියටම මොකක්ද කියලා දරුගම් මුදලාලි කිව්වේ නැහැ. නමුත් ඉතින් අපි දැක්කහ කුමක්කෝ සිද්ධියක් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ කුමක්කෝ දරුණු සිද්ධියක් සිද්ධ වෙනවා කියලා අපි දැක්කා. ඉතින් කතාව බලන කවුරුත් වගේ බලන් ඉන්නේ මේ මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. මොකද මේ වෙද්දී අසීලගේ ෆැමිලි එකට සිද්ධ වෙලා තියෙන දේවල් අනුව මේ තවත් මොකද්ද වෙන්න යන්නේ කියලා කවුරුත් බලන් ඉන්නේ. මොකද කොච්චරුණත් අසීල කියන්නේ අසිනිගේ තාත්තා. එනිසා ඉතින් අසීලටයි කලන්ටයි මොනවද සිද්ධ වුණොත් එකෙන් දුක් විඳින්නේ අසීලිම තමයි. ඉතින් එහෙම වුණා කියන්නේ ඒක මහිටත් බලපානවා. ඒ කෙසේ වෙතත් ඉතින් අනිවාර්යෙන්ම අසිනට කරදරයක් වෙනවා කියන්නේ මහි එතන ඉන්නවා. ඒ කියන්නේ අසිනට වුණා වගේම තමයි කලන්ට මොනවාරි දෙයක් සිද්ධ වුණොත්. ඒ කියන්නේ අසිලගේ ෆැමිලි එකේ කාට හෝ මොනවාරි කරදරයක් සිද්ධ වුණොත් මහි අනිවාර්යෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ඒ කියන්නේ මේ සිදුවෙමිදී පොඩි අතුල කලනව අරන් ගිහලා තියෙනවා කියන්නේ මහි පොඩි අතුල හොයාගෙන යනවා. ගේන්න ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා මහි. හැබැයි ඉතින් පොඩි අතුල කියන චරිතය ගැන කතාව බලන කවුරුත් වගේ දන්නව ඇති. මොකද මේ වෙද්දී පොඩි අතුල අසෙලකින් හොඳටම පනිස්මන් කාලේ ඉන්නේ. ඒ කියන්නේ පහුගිය දිනවල අසෙල පොඩි අතුලට හරියට වද දුන්නා. ඒ ඉතින් අතුලගේ අසෙලගේ පරණ කෝන්තරයක් නිසා. ඒක ඉතින් ලේසියෙන් ඉවරෙන කෝන්තරයක් නෙවෙයි. හැබැයි ඉතින් මේ මොනතේ සිද්ධ වුණත් එවට අසෙනි මහි පලි නැහැ. කෙසේ වෙතත් ඉතින් කවුරු හරි වැරද්දක් කරා නම් එවට දඬුවම් දෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ කලනටයි අසෙලටයි ඉදිරියට දඬුවම් දෙන්න සිද්ධ වෙන කාරණා තියෙනවා. ඒවා ඉතින් අපිට බලා ගන්න පුළුවන් කතාවේ තව ඉදිරි එපිසෝඩ් වලින්. ඉතින් මේ සිද්ධියේදී මහි පොඩි අතුල හොයාගෙන ආවි. හැබැයි ඉතින් අනිවාර්යෙන්ම මහි කියන දේ පොඩි අතුල අහනවා. මොකද මහිගේ වචනයක් පොඩි අතුල අහක දාන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි අතුල කලනව ගෙනෙහිලා කලනව හිර කරගෙන හිටියොත් එහෙම මහි නිසා පොඩි අතුල අනිවාර්යෙන්ම කලනව නිදහස් කරાવી.